සාදුුසාදුුසාදු නමස්කාරවේවා බු්දුරුුවනට සැමැදා බුදුහිමි සර ස්කාරවිීවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවීවා සංගරුවනට සැමදාමහා සංග සර කාරවීවා තුනුරුවනට සැමැදා තිසාරනසාරනයමි සා 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 සීලදිනාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම්ූ දර්මේ දායාද කළ පරම පූජිනය වූ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරයවේවා සාධ සාධසාධ ය අපගේ මිහිදුු මහරහතන් වහන්සේ පිහිටුවා වදාල උතුම්ම දරම ඒ උතුම් සත්පුරුස සඟරුවන ආරක්ෂ කරගෙන මේ දක්කාම පැමිණිනා ති මේ යුගේ දේ උතුම් දර්මිය. ඉතාම සරල භහසාාවෙන් පිරිසිදුව නිර්මලු අපට මේ යුගගේ කියල දෙමින්. උතුම් වූ දහම මේේ හැසිරෙන්න්නට උපකාර කරන කල්්‍යයානමිත්‍ර අපගේ ගොරුදේ ෝත්තම. පින්වල් ලොකුස්වාමීින් වහන්සේටත් අපගේ නමස්කාරවේවා සාදුු සාධුසාද පින්වත්නී හපිසීලු දිනාටම යහපතුදා කරලා දෙන. බුදුරජාණන් වහන්සේගේ නිර්ුමල හද මඩලින් මේ ලෝකයේ අනුකම්පාවෙන් දේශනා කළ උතුම් ධර්මිශ්‍රවනී කරන්න අපි දැං සූදානම් වන්නේ පින්වන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මය අපිට දායාද කළේ අපගේ ජීවිතවල පවතින ඒ අනතුරුදායකදේ පෙන්වාදීලා සැබෑම සැපේ කරා යන මාර්ග මනාකොට අනුකම්පාවිෙන් දේශනා කොට වදාලා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිණුවන් පැවත් ඒ උතුම් ධර්මය අපට දායාද කරලයි පිරිනිවන් වැඩී ඒ නවාංග ශාස්සූ ශාසනය පිහිටුවා වදාරලයි පිරිනිවන් වැඩියඒ පින්වත්න. පිරිනුවන් පානු මොහොතේ අප ග්‍යාණන්දයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලේ යෝකෝ ආනන්ද මෙයා දම්මෝච විනෝචච දේසිතෝ ප්ඥත්තෝ සෝවෝම මච්චේ එන සත්තා කියලා. ඉව තානන්ද මාගේ ඇවෑමින් පසු ඔබට සාාස්සුන් වහන්සේ වන්නේ ඒ උත්තුම් ධර්මවිනය අයි මං වදාල ධර්ම විනියයි කියල බුදුරජාණස වදාල. ඒනං අපි මේ අහන ධර්ම විිනේ මේ නවාංග ශස්ෝ ශාසනය තමයි අපගේ ශාස්සූන් වහන්සේ. මේ කලා අපිට බුදුරජාණන් වහන්සේගේ ශාස්ෘත්තය මේ ධර්මවිනේ තුළයි තිබෙන්නේ. බලන්න්නේඒ බුදුරජාණන් වහන්සේ අපිට මොනතරං වටිනා ඒ අනුවාසනාවදදද සිදුකළේ ඔන්නහන්සේ කාටවත් පවරක්විනෑ මේ ශවාසන ශස්ෘත්තය ඒ ධර්ම විනට මයි පවරක්්ේ ඒ නිසා තමයි අදදක්වා මේ දරම විනේ මුල්කරගෙනේ ශාස්සුන් වහන්සේ බඳු ඒ සාාසෝන් වහන්සේගේ හද මඩෙලෙයි පහළ වෙච්ච ඒ ධර්ම විනේ අපි ඇසුරු කරමින් සාස්සුන් වහන්සේ ඇසුරු කරන්නා සෙයින් ඒ සරණ ලබාගෙන පින්වත්න්නේ පහිට ලබාගන්නේ. කී කෝටියයක් මේ ධර්ම විනීෙන් බුදුරජාණන්සි පිරිුවන් පැවට පස්සෙත් ධර්මය අවබෝධ කළාද සුගතියේ ගියාද මොනතරන් ලාභයක් උදාකර ගත්තත පින්වත්න්නේ අදත් අපිටගේ ධරම විනෙන් තමයි අපගේ ශස්සවන් වහන්සේගේ ශාස්තෘය දැකගණඩතීන් ලබාගණඩතින් එනිසා පංවත්නී අපේ බුදුරජාණන් වහන්සේත් ධර්ම විනියක්ත් දෙකක් නෙවේ එකක්මයි ඒ ධරමවිනේ පහලවනේ බුදුරජාණන් වහන්සගේ හදමඩලිමයි. ඒ නිසා මේ ධර්මවිනය යනු අපගේ ශාස්ස උන්වහන්සේමයි. උන්නහන්සගේ බුද්ධකාය තිබෙන යුග බොහෝ උන්නහන්සේගේ ඒ උතුම් ඥානයන්ගෙන් උපකාර ලැබුණ නමුත් පිරිනුවන් පැවට පස්සේ උන්වහන්සේගේ ධර්මවිනේ පිහිට පිරිිසන්න ලබාගණ්ඩ අපට ඒ දහම දායාද කරල පිරිිුවන් ලැඩිය. ඉති ඒ ධර්මවිනය නිසා තමයි අපිට මේ ජීවිත ඇත්ත දැනගන්න ලැබෙන්නේ. තින් අපගේ ශාසඋන් වහන්සේගේ උතුම් ශාස්තෘතය මනතරන් අසිර මදද කියන්නේ ඒ කාලේ වැඩහිටියේ ඒ රහතන් වහන්සල පවා උන්වහසේ ගැන මහා අභිමානයකින් ඒ සාාස්ෘත්්‍යය වන්න නා කලා දවසක් අපගේ ඔය මහාකච්ඡාන මහ රහතන් වහන්සේ ළඟට භික්‍ෂුන්හසල්ලා පිරිසක් දහම් කතාාවක් කහන්න කිය මොකද උන්වහන්සේ දුරාස කටියෙන් වදාරන දහම් කරුණු විස්තර වසන් දේශනා කරන්න භික්ෂුන් අතර ගතතුරු ලබා හිටිය එතන භාගිතුන් වහන්සේ එක සූත්‍රය මඳ පින්ඩික ගනි සූත්‍ර තියන්නේ ඒ විස්තරේ භාගිතු වනාහසේ මේ ජීවිත අභ්‍යන්තර හටගන්න කෙලෙස් අනුසේ හතක් ගැන දේශනා කලා රස කෙටියෙන් දරම දේශනා කළ බදුරජාන්ස කුටියයට වැඩිය. ඒ භික්ෂුන්හසල ඊට පස්සේ මේකේ විස්තර වසයෙන් අපිට මේ දහම් කතාව දැනගන්න අපියන් හා කච්ාන මහරහතන්ස ඟට කියලා ිහිල්ලලා ස්තර වසින්ඒ ධර්රමේ කියල දෙන්න කියලා ඉල්ල හිතය එද වඋනාසසි ලස්සන උපමාවක් අතාලු ආය සුමතනී ඔබහන්සල හරියට මේ වගේ දෙයක් කළේ කිවවා ඔන්න කෙනෙකුට අරටුවකින් උඋමනාවත් තිීනවා අරටුවකු උපනාවක් මෙයා අරටුවක් හොයාගන්න කියලා ඔන්න මේ මොකද කරන්නේ හොරෝකුත් තැරගෙන යනෝ වනන්තරයට ගිහිල්ලා මොකද කරන්නේ එයා ගහක් ලොකු ගහක් දැකලා ඒ ගහේ අතුකොල ටිකක් කපාගෙන එනවා අරටෝ කියලා රැවටිල්ලා මේ වගේ වැඩත් තමායි ඔබහන්සලත් කරේ කිවා මේ ධර්ම මේ ලෝකෙට දායාද කළ මේ ධරමය අරටෝ වගේඉ සාසු වනාහසේ සිටිද්දී අතුකොළො වගේ ඉන්න මංවගේ කෙනෙක් හොයගෙන යකි ලැවු බලන්ට උන්හසලගේ මේ ශාසනාන්සට දෙන ගෞරවේ පින්වත්න ොරුවක් දෙේක ඇත්තක්නේ සාසුන් වහන්සනේ සියලු දේ මතු කර මේ සියලු නිවොන් අඟ ලෝකයට දේශනා කලි එදේ රහතන් වහසිකකි හරිට මම අතු කොල ටිකක් වගේ අරටුවතමයි සාාසූන් වහන්සේ ලස්සන වචන ටිකින්ගේ ස්වාමි අන්සරට සාසුන් වහස ගැන කියා දෙනවඋන්හස මේ බලන්ද සෝ අවසෝ භග ආයසුමතුන් වහන්ස ඒ භාගතුන් වහන්සේ ජානන් ජානාති අවබෝධයෙන්මයි දැනගත තතිය දැනගෙන තියන්නේ පස්සම් පස්සති අව බෝධයෙන්මයි දැකගතයතු දකින්නේ. චක්කු බහුතෝ මේ ලෝකේම දකින්න ඇහැතියන්නේ උන්වහන්සේට ඥාන බුහුතෝ මේ ලෝකේම අවබෝධ කරන නුවන තිබෙන්නේ බුදුරජාණන් වහන්සේට. දම්ම බොහුතෝ උන්වහන්සේට තමයි ධර්මය තුලින් සකස්ෙච්ච ජීවිතය තියෙන්නේ. බ්‍රක්්ම භූතෝ ශ්‍රේෂ්ඨත්තයට පැමිණි ජීවිතය තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. වත්තා උන්වහන්සේ තමයි ධර්මය දේශනා කිරීමේ සුදුසු කෙන පවත්තා. න්වහසේ තමයි ධර්මී පතුරුවන කෙනා අත් අස්ස නන්නේ තා උන්වහන්සේගේ ජීවිතය තුළ තමයි ධර්මයට ුවමනා කරන නියම අර්ථ නැබුරු වෙලා තියන්නේ අමතස්ස ධාතා ඒ බුදුරජාණන් වහන්සේ තමයි මේ අමුරුත්තයෙන් නිවන දන් දෙන කෙනා ධම්මත් ස්වාමී උන්වහන්සේ තමයි මේ ධර්මය ස්වාමී බලන්න පින්ගන්නේ මොනතන අසිරිමද ඒ ස්වාමි අාතරට මේ අපි මහ කච්ාන මහරතනන්ස ඔයිවිදියට මයි න් වහසගෙන කියාදුන්නේ ඉතින් එනිසා බලන්දයේ ශාසුන් වහසේක අසිනි මත් බව ඒ සාසුන් වහසේ මොන තරන් පංවත්න මේ ලෝක සත්්‍යයාට අනුකම්පාව මෙවැනි මහා ගුණකදක් දරාගෙන මේ ධර්මය පතුරු අහැරයාද එදර ඒ සාාසුන් වහසක තියෙන මේ අසිරි මත් බව මේ ශාවක රහතන් වහන්සේලා පවා මනාකොට පිංවත්න වන්න නක් කලා ඉතින් ඒ සාසුන් වහසේ ධර්මය තම අපියදාහන්නේ එ නිසා අපේ භාගිතුන් වහන්සේ මයි මේ ධර්මය දේශනා කළේ මේ ධර්මයේ සැබෑම හිමිකරුවා අපේ භාග්‍යතුන් වහන්සේ ඉති අදත් අප පිහන්නේ භාගිතුන් වහන්සේ හද මඩලින් පැනැගිච්ච උතුම්මූ ධර්මයේ අදා පිහන්න ජාත කතාව නම සමුග ජාතකේ කරඩුවක ස්ත්‍රියක් තබා රැකගත් යක්ෂයාගේ කතාව අපගේ බුදුරජාණන් වහන්සේ ශාසනය පැවිදිවූ භික්ෂූන් වහන්සලා අතර ඇැම් බික්ෂුන් හන්සේ තමන්ගේ නොසැලි කලිමත්කම නිසා අමාරය වැටුණු අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්ේ අපට වදාලි උත්තුම් බම්ඹසර රැකගැනීමට ඉදුරං සංවර කරගෙන වාසය කිරීමට. විරාගී චරණෙන්යතු සසුනු බඹසර පිණිස පැවිද්දා කැපී යුතුමයි. නැති අන් සුළු ප්‍රමාධයෙන් ආපස්සට වැටෙනවා. පින් අත්න්නේ මේ මේ කතාවත් එබඳු කතාවක්. ඉදි මේ ජාතක දේශනා කරන්න බුදුරජාන්සි නොයේ කරනු මේ මුල්ලෙල තමයි දේශනා කරන්න. එෙදරේ ඒ දේශනා කරන්නේ අනි වාරයම් පින්වත්නි කෙනෙකුට යහපත පිණිසමයි සමහරයි මේ ජාත කහලා පින්වත්නි ඒ ධර්මාබෝධි කර අගිහිල්ලති නු එච්චරටම උපකාරයි එනිසා මේ ජාතක හරීමම පින්වත්න ජීවිත අවබෝධිට උපකාරී වෙනවා ඉතින් ඒදිනවල අපගේ භාග්‍යතුන් වහස වැඩ සිටියේ සැවැත්නර ජේතවනි ඔය කාලේ ජේතවනි එක්තරා භික්‍ෂුවක් හිටිය ඒ භික්‍ෂූ පිඩිසිංගා අයද්දී නොමනා ආකාරයෙන් ඇඟපත සරසා සිටි ස්ත්‍රියක් දකිින්ට ලැබුණා මේක භික්ෂුකට වෙච්ච විස්තරයක්මින් ඒ දැක්ම ගැන අයෝනිසෝ මනසිකාරයේදීම නිසා මේ භික්ෂුවට පැවිද්ද ගැන තිබුණ ආසාාව නැති වෙලා ගියා. සිවුරු හැර ගොස් ගිහි ජීවිතයක් ගත කරන්නට හිතුණ තරවානදැන් යම් අතෑරලාවේ අමක්ද නැවත අල්ගන්න හතන්නෙත් ඒකමයි මේ හිතේ හැටිපින්වත්න්නේ මේ හිතනම් කැමති සසරේ යන්න මහි. දුකට පුරුදුවෙච්චේ හිත දුකටමයි යන්නේ. බුදු කෙනෙක් ළඟ තමයි පින්වත්න්නේ මේ දුක දුර කරන්න අවස්ථාව ලැබෙන්නේ. අදේම පුදදුමයි මේ බුද් ශාසනය තියන රැකවරණය පින්වත්න්නේ මෙහම බැලුහම් දැම් බලන මේ සියල්ලම මටේ එපා ෙවල් දරුුවල් එපා ගෑනු දරු එපා කියලා තෑරල යම පැදින්නේ. බල නායත්තා සකන වනේ ගිහි ජීතයට. ඒ රූපියයක් දැකළ ස්ත්‍රියක්ගේ. එහ මුණේ මේ භික්‍ෂූට. මේ වගේ දැනගත්ත භික්ෂුන් වහන්සේලා ඒ ආචාර උපාද්‍යයන් වහසලට යොමු කරලා මේ භික්ෂුන් වහන්සේ උන්හසල මොකද කළේ භාග්‍ය තුන් වහස ලකට කැඳවගෙන ගිය. ආචාරය උපාද්‍යයන් වහන්සේලා. භාග්‍යතුන් වහන්සේ මෙහෙම අසාවාදාළ. හැබෑද භික්සෂු ඔබ ස්ත්‍රියක කරකාරයට ගන්ට ආසාාවෙන් සිවරු හරයන්ට හිතුවද එහෙම ස්වාමීනි. ඇයි භික්සුව මෙවාන් දුල්ලබ පැවිද්දක් ලබා මේ බුදුසසුනේ පිළිවෙත් පුරද්දී මාගමක් පතන්නේ. භික්සු ඔය මාගමන් අසීලාචාරයි. කෙලිහිගුණ හඳුනන්නේ නෑ භික්‍ෂෝබ දන්නවාද. ඉස්සර එක දානව රාක්ෂසයෙක්. ඒ කියන්නේ අති බිහිසුනු රකුසෙක් ස්ත්‍රියකට ආලයේ බැඳ. ඇව කරඩුවක දමාගෙන ඒ කරඩුව ගිලදමා කුසෑතුළි තියාගෙන රැකලත් රැකගන්ට බැරි වුණ. බ කොහොමද ස්ත්‍රියක් තමන්ගේ වසගේ දිගටමතියා ගෙන රකින්නේ කියලා මේ අතීත ජාතකේ ගෙන හැර දක්වා වදාල සමුග්ග ජාතකේ එදර මේ පින්වත්නි මේ සාමාන්‍යෙන් සංසාරයට වැටිච්ච සංසාර්ගත ස්ත්‍රියගේ ස්වභාවය පංවත්න මේ බුදුරජාණන් වහස දේශනා කරන්නේ එදර ස්ත්‍රී ස්වභාවේ මිදෙන්ඩදන ධර්මියෙන් විතරයි ඒ ගුණ ධර්මනිින් වාසය කළොත් තමයි ස්ත්‍රීට බේරෙන ලැබෙන මේ ස්ත්‍රී ස්ොභහ වෙතිෙන අගුණවිලින් බේරිලා ස්ත්‍රියකට ඉස්ත්‍රී සභාවට උරුම දෙයක් ලැබෙනවා ඒව තම විබුදුරජාණසි වදාලි එ නිසා ඔබට එහම රකිින් බැෑව ස්ත්‍රියයක් ඔබ හිතාගත්තර වසගේ ඉතියාගෙන ඉද කියලා කියල මේ ජාතකය වදාල් ගොඩක් ඉස්සර කාලේ මහා බෝධි සත්‍යයෝ බරණැස් නුවර බ්‍රහ්මන පවුලක උපන්න පසු කලක කාමයන් නත්හැර හිමාලයට ගිහිම් රිසි පැවිදනෙන් පැවිදි වුුණ දෙහා නභිච්ඥ සමාපත්ති උපදවාගෙන පළවැලවෙලින් එපෙමින් වාසේ කළා. ඒ බෝධි සත්වයන්ගේ කුටියට නොදුරින් එක්තරා බිහිසුුණු රකුසෙක්වාසය කරනු. ඔය රකුසා වරින්වර බෝධි සත්වයන් ළඟට ඇවිත් බනාහනවා. හැබැයි මොහු ජීවත්තෙන්නේ වනාන්තරේ මිනිස්සුන් යන මාවතේ රැක ගෙනීඳලා මිනිමස් කෑමිණි. එතර මේ වනාන්තරේ මිනිසයන පාරක් ළඟ මෙය හැගිල ඉඳලා ඒ මිනිසු යන මිනිසු අල්ලගෙන ඒ මිනිමස් කාලා තම ජීවත්තෙන්නේ ඉති හැබැයි මේ බෝධිසත්වයන්හන්සි මුණග හැඩ එනවා එතර මේ බෝධිසත් යන් වහසේ ගණඩ බෑහෙම ඒ හානු බොහවි පින්වත්න්නේ දැන් අපි සාමාන්‍යෙන් ගත්ත දැන් යක්ෂයෝ භූතියපව අල්ලන්නේ දුරුවලයන එක මහා අනු භවතයන හිත බලවත් අයහෙම අල්ලන්න බැලේසි එකෙේ ආනු භාහිදැ අපි ගත්ත අපේ බෝධි සැත්වන්ස බල මේ බෝසත් කාලේ දෙ ඔබ දන්න බෝධි සැතැනට ංචි වසතම පචාත ජාතකීම පියහැවි බයක් නෑනෙ ඇැති ගැනීමක් එදදැ යක්ෂේ උපවා උහන්සේට අනතුරු කරන්න ඇල්ල නෑන ඒ ආනු භාවි පුුණ්‍ය ආ්ඩු භාවි සිීත බයනෑ න්සසිළඟට ිට්ව මේ යක්ෂේ උන්සසිළඟට ඇවිල්ල උනාහසිකින් බනත් අහනෝ හැබැයිති මිනිමස්කන් යක්ෂිවනි තිං ඔය කාසි රටේ වාසය කළ එක් තරා දනුවත් කුලකා අන්තාවක් එක්තරා පිටිසරබද ගමක වාසය කළා ඇ උත්තම රූප දර සෝභා සම්පන්න ස්ත්‍රිය කරී ලස්සන දවසක් ඇෑ මවුපියම් බලන්ට කාසි රටට ගියා ගිහින් මව්පියන් දැක්ක ටික දවසක් නැවතුුණනා නැවත ආපසු වෙද්දී ධනව රකුසා මග රැසිටි වනගත මාවතනු එමින් සිටි. දැහර රකුසා ඉන්නේ මේ වනන්තරේ පාර තමයි එන්නේ දැමේ ඇයි. රකුසාට මේ පිරිස දැකගන්ට ලැබුණා. බිහිසුුණු වේසයක් මවාගෙන මිනිසුන් පිටි පසින් පන්නාගෙනවා. බයින් තැතිගත් මිනිසුන් අර ස්ත්‍රය දමා තමන් ගත ආවිදක් බිම දමා හිස් ලූලූ වත පලාගිය දානව රකුසා ඇවිත් දෝලාවේ සිටින්නේ කවුරු දැයි එබී බැලුවා එතර දෝලාවක තියාගෙන තම මේ කාන්තාව මේ ඇරගෙන යන්නෙමේ අතිසේම්ම රූප සෝභා ඇති ස්ත්‍රියක් ඇය දුටු සැනින් රකුසාගේ සිත ඇ කෙරෙහි ඇදී කියා රකුසා ඇව තමන්ගේ ගල්ලෙනටැකැඳවාගෙන ගොස් තමන්ගේ භාරාව කර ගත්තා බලන්න පින්වත්මි දැන් අපි අර කලින් ජාතකය ගෙනගත්තා පදමානෝක ජාතක ඒ අනිත් පැත්ත සිද්ධ වනි ඔය වනාන්තර හිටිය යක්ෂණයක් අරස්ස මූනත්ති වුණ අස්සනයක් මතගෙන ඒ අස්සනි අර මිනිසු පස පාන්නගෙනකට මේ වගේ පිරිස යද්දී මිනිසුක්කොමදදි වෙක්තර බ්‍රහක්්මනි කිරිය ලස්සන් ඒ බ්‍රහ්මණ අල්ල ගත්ත මේ යක්ෂණයවිල් අල්ලගෙන යදී බ්‍රහ්මණය ගැෙන හිතගේ ඊට පසේ බ්‍රහ්මණයක් ස්වාමයක් කර ගත්තා ඒ යක්ෂණ දැම් මෙතන එක අනිත් පැත්ත. මේ ස්ත්‍රියක් කෙරේ හිත බැඳිල මේ යක්ෂය තමන්ගේ භාහරියාව කරගත්තා දැම් බලන මේ ජාත කතාවෙල මේ බුදුරජාණ වවාස මෙ අපිට හෙළිදරව කරන විනා මේවා පින්වත්නි දැන ගණඩ කමයක් තිබේද. එනිසා බලන්න ඒ කාලේ වෙච්චිත් එලතින දෙවල්. ඉතින් එදා පටම් මේ රකුසාර ස්ත්‍රියයට සහල් ගිතෙල් මස්මාලු එලවොලු පළතුරුවාදය ගෙනවිත් දෙමින් ඇයට මහත්තාදරින් සැලකුවක්. ඇයට අලංකාර වස්ත්‍ර ගෙනවිත් දුන්න. ඇය වැඩියෙන් රැකබලා ගන්ට හිතාගෙන කරඩුවක් රැගෙන ඇවිත් ඇයවේ කරඩුවේ සතපවා පියනෙකින් වසා ගිලි නෝ. කුසෑ තුළේ තබාගෙන මහත්තා දෙරින් රැකගන්නවා. එත දැම්බල පැි හිතාගන්න බැරි දෙවල් මේ ඇති න්න පීන්ගන්න තෙේ කරඩ සක ඉ පු ග ෙන් පේ ොක කර්ුුවක්ඇතක දර යක්ක්ෂ ක් ක්ක දවුව. ලණඩරලතින දේ මේ ස්තිේ රැකගන්න. කණ්ඩුවක දාල පියෙනවාහල ඒක ගිලින්නවා දවසක් මේ රකුසා වතුරනාගන්ට එක් දලා විලකට ගියා ගිහින් කර්ඩුව වැම ඇරුවවා කරඬුව බිමින් තබා පියන හැර ඇයවා ආදරෙන් එලියට ගත්තා. වතුර නෑව් යේ යක් සයා සුවඳ විලෙවුන් ගැල්ලවා මල්ලුවලින් සැරසවා මයේ ආදර සොඳුරී එහැනම් ඔය එලිමහනේ ටිකක් විවේ ගණටකු මන්නාගෙන එන්නම් හොඳේ ඔයා පරිස්සමින් ඉන්ටක එහෙනම් කියලා අවට පරිසරේ කාත්කවුරුත් නැති නිසා ටිකක් ඈතට ගිහින් විල්ධිය කමිදී නාන්ට පටන්ගත්ත මේ යක්ෂය ඔයා අතරේ වාවිස පුත්තනම්මු එක්තර විද්‍යාදරය කඩුවකින් සන්න අද්ද වහසින් යනවා ය විද්‍යාදරයෝ කියලා ජාතියක් ඉසර ඉඳල තිනපින්වත්න්නේ අහසින් යන්න පුළ මන්තර බලයකින් අන්තරගැන දැන්වයි ුදුරජාසකෙන මනිකාර කියල විද්‍යාවත් තිබ්බ කිය නවා ගන්ධහර කෙලා විද්‍යවත් බපකින හසිංයන්න පුළුවො නොයක් කෙදි දැන් ඒවගේ ඒකාලේ හරියට තිබිල තිනො පින්වත්න්නේ. තිමේ මනුස්්‍යයාගේ පිරිහෙන කාල එනකොට ඒවා අතුරු දහංගල යනෝ. දේදොට අපිේ මේ ගෙඇතෙක් ඇයි අප දැන්හෙම නැත්ත කියල කල්පනාකරොත් ඒ හරරි මෝඩකමක්. එගැෙන මේගේ මනුසයමි කළයුගෙන පින්වත්න්නේ මනුසයන්ගේ ගුණධර්ම පැත්ත හැකයා සේරම නැතිවී නැතිී? පහලට යන ප කාලෙමි ඉතින් මේ විද්‍යාදරයා අහසින් යනවා දැන් අර ඉස්ත්‍රයට හසින් අයන විද්‍යාදරය දකින්ට ලැබුණ දැඟලිහනින් අරිස්්චිය අනේ මෙහෙ එන්ට කියා දැකලා දැන් අර විද්‍යාදරයට කතා කරනවා මේ ස්ත්‍රී කටින් කියන්නට බෑ යක්ෂයට එහනෝනි කටින් කියන්න නැතුව හස්ත මුදරාවෙන් පැවසුවා මේස්ත්‍රී මේය දුටු විද්‍යාදරයා වහා බිමට පාත් වනා මේ ස්තේ කතා කළ එට කියලා. ඔහු ආගමන් ඔහුට කරඩු ඇතුළට යන්ට කීවා. අර කරඩුවට ඇතුළට යන්නකීවා. ඉර වස කර්ඩුව වෙැහවදැන් කොකවදඉන්න ඇතිළිද අර විද්‍යාදරය ඉන්වද. රකුසා එනවද කියා කරඩු ඩ වාඩිව මග බලා සිතියය දර කණඩු හ එකකුඩු ඩීල මඟ බලාගෙන ඉන්නවා. රකුසා එනවා දැක්ක දැකපු ගමන් මොකද කලි කර්ඩු ඇරලා අර විද්‍යාදරයයා උඩින් සලුවක් දාල වැැහ්වා ඇලඟ තිබ්බ. එතර දැන් පේෙන් නෑන තකොට එයායක ඉන්වද ඇතුලි තමන් නොහු මතින් වැතිරුුණා එතර එත් මෙහෙම විද්‍යාදරයත් වැතිරුණ වැැතුනර පසි තම යර මේ සලුවදැම්මි ඉර්වාසේ විද්‍යාදරයවඩින් අය වැතිරුණා යක්ෂේ නවා දෙකළ මේ කරඩුව ඇල ඇතුරුට ගිහිල්ල එතකොට රකුසාට පෙනුනි ස්ත්‍රී විතරයි ඉතිං රකු සහිත ස්ත්‍ර විරයි ඉන්න කියලා කකාණ්ඩුවමොද කළේ හලා කරඩුව ගැෙන හොයන්න බලන්න ඇැතුව හල මොකද කෙළේ කරඩු ගිල්ලා. එදා රකුසා තමුන්නේ ගුහාාවට යන අතරමගදී මටාපේ තාපසිනාාන්සේව කාලෙකට දකින්ට ලැබුණ නෑ නොහැ මේ ගමන්ම ගොහින් උන්වහන්සේවත් වන්දනා කරගන්න ඕනෑ කියලා බෝසත් ආපසින්්නාාසගේ කුටිය දෙසට ගිය. තාපසයා දුරින්ම එන රකුසාව් දැක්ක අපේ බෝසත් තාපසිනාාස රකුසව දැක්ක. රකුසාගේ කුසේ ඉන්නා දෙන්නවත් තාපසිනාාසසි දැක්ක. අපේ බෝධි සැත්තයන් වහසට පින්වත්න දිවස්තියනෝ ත්‍රමේ ධර්ම විනියක මේ නිවන් මඟ එකක් නවෙීම කතාව. අපි බෝධි සතනස පාරමී පුරුණ සමී. එදකොට උනාාන්සට පේෙන් වදැම්ම දිවැසින් ඇතුල ඉන්න දෙන්න දැක්ක දෙ රැක්කු සනයන්නේ දනී උනාාසට පෙන් පෙනනා දැකල මේ ගාතාව පැවසුව. අනේ මේ බවත් තුන්දනා කොහේගොහින් එනගමන්ද බොහොම හොඳයි මෙහි ආ එක ඇදි නොගෙනයි ඉන්නෙ මන්ද පින්වත්තොපතුන්දනාම නිදුකින් සුවසේසිටිදද ඔබරකුසෝ මෙහියාවි කලකට පස්සේ නොවේද. විර බෝධෂ තය නාන්සේ ගාථාවෙන් මේ යක්ෂේයට කිව්වා මේ අහිවයි රකු සපින්වත්න අන්දමන්ද වනාා මෙහෙම හිතන්ට පටන් ගත්තා හැ තාපසින් නාන්සි මොනාදමය කියන්නේ මම් මෙහේ ආවේ තනියම නොව ඇයි මෙහෙම කියන්නේ මොනවගේ දෙයක් දැකලද මෙහෙම බොරු දොඩන්නේ තාපසින්නාන්සේගේ සහිය විකල්ලවෙලා වගේ අනේ හපොයි කියලා මේ ගාතාව පැවසයි යක්ෂයා බුදුෂත්වයන් වහන්සේට. පින්වත්තව සානනිමං ආවේහු දෙකලාවේ මාසමගින් ආවෙන එකෙක් මෙහිදකිින්ට නොමැත්තේ අනේ මේ භවත්තුන්දෙන කොහේගොහින් එනගමන්ද. ඇසු මේ කතාවේ අගමුලමට නොතරේය ඔහොම යක්ෂයක්යක. එතොර මේ දැන් යක්ෂයා හිතන්නේ නෑ ඇතුදේ ඉන්න දෙන්න පේනවා කියලා නවමුත් බෝධි ස ඇතන් වහසට පේන අදිවෙසින්. බල අප මහ බෝධිසි ඇත්තන් වහන්ස පින්වත්න ඒ සසරයේ තිබුණ අසිරිිමත්තු හැකියාවන් මේ නිකක් නෙවේන්න පින්වත්න ද මේ ඇතුළේ කුස ඇතුළි ඉන්නේ අර කර්ඩුවේ ඉන්න දෙන්න පේනවා කවුද අර විද්‍යාදරය යර තමන්ගේ අර බිරිඳයි ඒක ඒ දෙන්නයි මේ රක්ෂයයි තුන් දෙෙන එනඒ එකත තුන් දෙනෙක් එන්නේෙ කෙකි ඊට පස්සේ බෝධි සැත්තෙන් වහන්සේ කිය න හෝ මිත්‍රයා එසේ නම් තොප මේ කතාව විස්තර දෙනගන්ට සත්තුට ඇති දර ඔබේහෙනම් මේ මන් තුන් දෙනෙක් කියලා කියනෙ කතාාව විස්තර දැනගට ආසනි එහෙම ඉතාප සිහාස. එහෙනම් ඔවු අසාගණින් කියා අපගේ බෝසත්තාපසින්හන්සේ මේ ගාථාව පැවසුව. තොප අදරති ප්‍රියම්බිකා දමාකරඩුවක අගේට ගිල එය තොපගේ කුසතුළ ඇති වගමට පෙනේ සොන්දට හැමකල්හිම කුසරඳවා තොප ඇරකිනවා යස්සට වායුපුත්‍ර නම්බිදුදරයෙක් ඉන්නවා දැන් මේ කරඩුව තුළ තොපගේ බිරිද ඔහු සමගින් කෙලෙස් රතියේ යෙදෙයි රඟට ඔන්න බලන්න අපගේ මහා බෝධි ඇත වහන්සේ මේ සියලු විස්තර යක්ෂයාට කිව්වා ක්ෂ මේ බලන්න කියනවා තොප ආදරඇත්ති ප්‍රියම්බිකා දමා කරණ්ඩුවෝකගේට තොපගේ ඔය ආදරේ කරනඔය ප්‍රියම්භිකාව කරඩුවක දා අගේට ඒ කර්ඩුව ගිලලා තොපගේ කුස තුල තිෙන බවා මට පේනවා දිවසිම් පේනවා ෆිංත් දිවැසින් පේනවා කියන එක මේ ඔලාරිකෝ පේන කන්නෙවෙේන එක දිවසිනක විිනිවිද දකින්න පුලුවන්ම සරීරයා මෙහා හැම කල්ලීම කුසරඳවා තොපහ රකිනවා යසටට ඉතින් හැම වෙලායම මේ කර්ඩුවක දාගෙන මේ මොකද කරන්න මේ ස්තිය ආරක්ෂ කරනවා හරි අගේට හැබැයි වායපුත්‍ර නම් විදුදරයෙක් විද්‍යාදරයෙක් ඉන්නවා දැන් කරුව තුවායපුත්‍ර කියලා විද්‍යාදරෙක මේ කරඩු ඇතුළි දැන් ඉන්නවා තොපගේ බිනිින් ඔහු සමගින් කෙලෙස් රතිය ඒදෙනවාද මේ ඇසූ රැකුසා මහත් පීඩාවට පත්වනා අයියෝ මම් මෙතරම් ආලවන්තකොමින් රැකපුෙකි විද්‍යාදරයක්කෙක්ක මංගිලපු කරඩු ඇතුළේ කෙලෙස් රතිය ඒදෙනවාලු අහෝ ඔය විද්‍යාදරයෝ මහා මායා ආකාරයෝ කඩුවකින් සන්නද්ද වෙලා යෝකුන් ඉන්න හපපේ මේක අයේ බඩ පලායන්ට බැරිනෑ කියලා බයින් තැතිගත්තා දැන් යක්ක්ෂ පව දන්නම විද්‍යාදරෝ ග එකකට බලන්ඩේ දැන් අද අපිට මේ විද්‍යාදරය කිව හම හිතා ගඩුවත් බෑන ංගේක ඔබට ඒකාල තිබෙවවා ගැන අදහිතන්න ගියොත් අද නෑ පින්වත්නව්වා අද අප ඉතාම පිරිිහිගෙන යන මිනිසුන්ගේ ආයසු බැහැගෙන බැහගෙන යන ඉතාම පිරිහිච්චෝ යුගකයි අපි ඉන්නේ කිය එක පින්වත්නි අපි තේරුම් ගණ්ඩ මේ වගේදව අපිටහට නෑ තමා ඉතිහාසේ තිබවත් . ඉ මේ යක්ෂය අපව දන්නවො මේ විද්‍යාදරයවුගේ සෝභාාව. ඉතින් එනිසා මේක මගේ බඩඵලාගෙන එලියටට බැරි නෑ කියල බයින් ඇැතිගත්තා. හනිකට කරඩුව කුසෙන් එලියට වැම ඇරවා. තාපසයා ඉදිරිී තැබ්වා අපේ බෝධි සැත්තව වවාස් ඉදිරි දැ ැබවා. කිය අපේ බුදුරජාණන්ස මේ විදිට වදාල මෙ මේ ගාථාව භාග්‍යිතුන් වහන්ස වදාලා. තවුසාකයම බස්නසා. දුකට පත්නොනාරකුසා පිටතටගෙන ඒ කරඩුව පියනැවිවර කොට බැලුවා වායුපුත්‍ර විදුදරයව වැළඳ පෙමින් සිතිනබිරිද. රකුසාදුන් මල්මාල සරසාසිති හැතිදුටුවා. අපේ බදුරජාණසමේ ගාථාව වදාලිත් තවසාකීපු මේ බසා හලා දුකට පත් කර රකුසා පිටතට ඒ කරඩු ඇරගෙන පියනෙන ඉවර කොට බැලුවා එතකොට වායි පත්‍ර විද්‍යාදරයා ඒ බිරිද වැළඳගෙන රකුසා දුන් මල් මාලා සරසාගෙන් ඉන්නව දැක්කා ඉතින් කරදේ පියනෙන ඉවර කළ සැනිින් ද්‍යාදරයමොකද කළේ මන්ත්‍ර ජප කරමින් නහසට පැනගගේ පලාගයා ක කියල. මේ දෙෙස දැස් විදහගෙන පුදුමයෙන් බලා සිටි රකුසා බෝධි සත්‍යයන්ට ප්‍රසංසා කරමි මේ මේ ගාතාවන් පැවසුවා. එවෙලාවි. ඉසිවරයානෙනිි තොපහට උග්‍රතාපස්ංගුනැති බේයේය මෙකරුණහරි පැහැදිලි ලෙස තොපදිවැසට දිස් වනේයේය. මගේ පනටත් වඩා පෙමින් මේ කිවමං සුරැක්කේ මේකිම මට ද්‍රෝහිවෙලා වෙනමිනිහෙක් වෙත ගියාය ගෑනුන්නට වසඟපිරිමි ලොවේහින දීනයෝය ඉගතාවන වනේ සිටින මහතාඋසෙක් ගින්නක් පුදනාවිලෙසින්. මාධ්දිවාරෑ දෙකේම මේකිට වුවටැන් කළේය පතිවදදම් බිඳගෙනම අධර්මයේ හැසිරුුණාය මේලාමක මාගමනම් ඇසුරට සුදු සුමනොවේය අනේ මේකි මාකුසතුළ සුවසේ ඉන්නවානේද මගේබිරිද මගේබිරිඳ. කියමින් මාදෙමින් හාදු සිටියමුත් සිතා එලෙසින් අසත්පුරුස අසිලාචාර මේකම පති දම්බිඳගෙන අධර්මයේ හැසිරුනාාය, මේලාමක මාගමනම් ඇසුරට සුදු සුම නොවේය තවත්කිනුබලන් ගතා. ලබැදි සිතින් නාදරයිෙන් මංමේකිව රැකකත්බව නැෑෑ පිළිගන්නේ නොයෙකුත්ලාමක සිතුවිලි බරවු ගැනියරැක ගන්නට බෑමයි කම්රතියෙන් ඈසනසනුබෑමයි මුහුදේ පාතාලයක් වගේ ගෑනියකගේ වසගේට පත්මිනිසා. නිසාමවැනසී යනවාමයි බලන්න රාක්ෂයක් කියන ගාතා දෙමානතර මේ බෝධි ැත්වයන් වහන්සේ මේ විස්තරය කිවට පස රාක්ෂියගේ ඇස්සැරුණා තමන්ට මේ හොඳට තේරුන්ගේ මේ කාන්තාවගේ ස්වභාව ස්ත්‍රියකි එනිසාලොව ඇතැම්පිරිමි මාගමුන් අත්හැර වසත් නම් ඔවුහුය සැපසේ වසන්නු සෝකරහිතව කල්ගෙවන්නෝ මේ උතුම් දැහැන් සුව පතන කෙනා මාගමුන් හා ඇයි හොඳයිකම් නොපවත් වන්නේය ඉරඟට දෙම්බඩපේ පැවිද්ද ගැන පැහැදීමෙන් අන්තිම ගාථාව කියනවා කලින් ගාථාවල කිවිය අ ස්ත්‍රය ගැනන දැමට ොට කිව ලබැඳි සිති නාදරේ ම මේකව රැකගත්තකේ නවා. ඇබැයි ඒක ඇය පිළිගත්ති නෑ. ඒකන්නේ මේ රාක්ෂ්‍යමන් රකිනු ආදරින් කියෙනෙක ඇය ඒකට ගෞරු ඇත්තිබෙන කෙලෙහිකුණ දැක්වනෑ නොයෙකුත් ලාමක සිතුවිලි බරවූ ගෑනී රැකගන්ට බෑමයි. එතකොට ො කාතාවද රැකගණඩ බැරි ස්ත්‍රේද. ලාමක සිතුලියලින් බරවෙලා ඉන්න ඒ ගෑනිි රැකගණ්ඩ බැකේෙන. වනදින ලාමක ගතිගුණ පිහිටල ඒ ස්ත්‍රිය රකින්ඩ බෑකාටවත්. කම්රාතිය යෑ සනසඩත් බැකිනු මුොහුදේ පාතාලයක් වගේ කියන. ති ඒ ගෑනිකගේ වසගෙට ඒවිදී ගෑනනිගේ වසගට පත් මිනිසා ඇය නිසාම වැනසී යනවකනු. ඒ වගේ ලාමක සිතුවිදී ඒ කාතාවන්ට වසන්ගෙන මිනිසුන් මකොදෙන්නේ වැනසිල යනවාක් කියන ොච්චර ඇත බලන්න රක්ෂ ඇතන කියන්නේ. අන්තිමට කියනවා ඒ නිස ඇත්තැම් පිරිමි ලෝකයේ මාගමොන්නත් හැරලා වාසය කරනවා පැවිදිිය ගැනමි කියන්නේ. ඔවුහෝය සැපසේ වසන්නු සෝක රහිතව කල්ගෙවන්නු. ඇදර වඩදැන් මේ කාන්තාවන්ගේ වෙංහල බඹසර රැකගෙන ඉන්න උත්තමෝ. සෝක රහිතව ඇතකොට කල් ගෙවනවා ඇයි මේ. ඒගේ එකතුවෙන්න ගයාාම මේ කෙලෙස් එෙක්ක මහා දුකක්. ඉතින් මේ උත්තුම් දැහැන්සූ පතන කෙන මාගමහනාා ඇයි හොඳයිකම් පවවන්නන්නේකන දැපේ බෝධිසිැත්වයන් වාසක ජීත ගෙන දැමේ රක්ෂය පැහැදීමක්දැ මේ ගාථාව ඇතකටම කියීලතින්නේ. මෙේ කියීව් රකුසා බෝධි සත්වයන්ගේ පාමුල හඬා වැටුුණ. බලන්න මේ රක්ෂ වෙලා ඉපදුනාට මේ බලන්න මේ අභ්‍යන්තර තියනමයාගේ මේ යහ පද්දේ වන්නේ ගාතාලින් කියව්ුණ කන නමුත්තර වසගවෙලා අරිස්ත්‍රීට. ත් තෑයි නිසාම දුකට පත්තෙන්ඩ සිද්ධ වනාා නමුත් බෝධි සඇත් වෙනස නිසා දැම්මේ අවස්ථාව ලැබුණේ මේක දැකලා බේරගණ්ඩ මේ නැත්තම් මොනත් විනාසයක් වෙයිද දන්නේ. අනේ ස්වාමීනිි තොප මේ දුටු නිසාමයි මයේ පන බේරගන්ට ලැබුණනි නැත්තිනම් මේ පවිටු ගෑනිි අර විද්‍යාදරය ලවා මාව මරවා දමන්ට ඉඩ තිබුණා ඒක වඩ ලුවන් පින්ගත්ම. ඒ ලාමක සිතුවිලි තියෙනේ කාන්දාවටඒ එක කරන්න පුළුවන්. එහෙ මදත් ලෝක සිද්ධ වෙන. හ දැගති බ ේරු නුව දැංගති මේ ැනැතිට මොකොත් හිසාස පිඩාවක් කරන්නට එපා. උඹ දැ පන්සිල් සමාදංමයක් උබේ යහපත සලසාගනිින් කියලලා රකු සසාාව පංච සීරේ පිහිටේ අපේ බෝධසි අත්තන්ති බලඩ පිවත්න්නේි කරන දේවල් පිහිට වෙන විදිී බලඩු කුමේ හා පෝ මදෑ මං කුසේ තියාගෙන පනවගේ ආරස්සා කරුපයකිගේ තර මනේ ස්වාමීනි මං කර්ඩුවක දමාගෙනහි ගිලලා හිටන් කුසේතියාගෙන ඉඳලත් ස්තිරියාව ආරස්සා කරට බැරි නම්. අනිත් එව් මේ කිලාව රකින්නේ කොහොමයි කියා ඒ ස්ත්‍රියයට අන්ටාතැඇල්ල රකුසා තනියම තමන්ගේ ගල්ලනට ගියා. භාගිතුන් අහස මේ කතා වදාර චතුරාරි සත්‍යය ධර්මේ දේශනා කොට වදාලා ඒ ධරම දේශනාවේ අවසානයේ ස්ත්‍රියයක් නිසා සිවුරු හැරයන්ට සිතා සිටි භික්ෂුව සෝවාන් පලේට පත්වුණම්. ඇදැන් හේතුන ඒ කෙනන මේ ජාතික දේශනා කරන්න. ගැර හිරු ඇල්ල ගෙදර ගහිල්ලක ස්තතියක් විවාහ කරගද දහසක් ඇතිවුුණාන ඒ භික්‍ෂූට තමයි මේ ස්තියගෙ තියෙන ස්වභාවි දේශනා කළේ දැන් මේ ජාතක අවසංහල ධරමේ දේශනා කරදි සෝවාන් පලට ඒ භික්‍ෂූ පත් වුණන අයිතිං ගෙදර යන්නේ නෑපින්වත්න්නේ ඒ භික්‍ෂූ බලන මේ බුදුරජාණය දහම් කතාව මොනතරන් තර මේ ජාතක හල කී දෙෙනෙක් නං ඔවේ කාන්තාවන්ඩ වසගඩිගේ කී දෙෙනෙක් නම් පින්ංවත් නිධර්මමා අබධ කරලා අන්ඩැත්් දෙක දුරලා එයාසාාව බුරජාසය වදල මහන්න්නේ දා දිවස්ලාබි තවසා වෙලා හිටී මයි කියලා මේ ජාතකේ බුදුරජන්ේ දේශනා කරලා අවසන් කලා සමුග්ග ජාතක හරි මේකේ බලන්ට පින්වත්න එතකොට මේ කාන්තාවගේ සාමාන්‍යී සංසාරගත් ස්ත්‍රියකි ස්වභාව බුදුරජාන්ස මේ විස්තර කරන්න හැබැයි පින්වත්නි මේ ඒවගේ සාමාන්‍ය ස්ත්‍රියක්ගේ ස්වභාවෙන් යුතු ස්ත්‍රියක් එයින් වෙෙන් වෙලා ඒ වගේ ආකාරයට නොවී වාසය කරන්න අවස්ථාවක් ලැබෙනවා ඒ කුමකින් ගුණධර්මයල පිහිටවුව මොකද මේක මතක් කරන්න මේ ධරමය ගොඩා කාන්තාවන් අහන්න එතකොට කාතාවට හිතෙන්ට පුුලොන් අනේ අපිද මේ අපේ නොගුණ තියෙන ජාතකයක් අද ඇහුවි කියලා. ඉතින් බුදුර ජානතමය සංසාරගතය යන ස්ත්‍රියකකිගේ ස්භාව පෙන්නලදින්නෙ මේ. නමුත් හමෝටම මෙහ වෙනවා කියලා නෑ මේ වගේ වෙන්නේ ලාමක ගතිගුණ ඇති ඒ ලාමක දෙවල්ලට ආසා කරමි ලාමක සිතුවිලි පවත්තමින් නොගුණ තුළ වාසයකරන කාන්තාවට. සාමාන්‍යස්ත්‍රීක ස්වභාවයක නමුත් දරමයක පිහිටවොත් යහපත් ගතිගුණවෙල හිටියොත්ේ ස්ත්‍රීට ඒයිවෙෙන් වෙලා ඉන්ඩ පුළුවන්. එදි මේක තියනව පින්ගන්ඳම අමරාදේවි ප්‍රශ්නේ කේනවා මිලිදර ඇතු අහනවා ස්වාමී නිමේ අමරාදවි කොහොමුදකිලහන මේ අ අමරාදේවිට ආවනයර අපේ බෝධිෂැත්තයන් වහසි විමසා බලන්න ගියා නීමේ අර ඇමතිය කලස්සන්ට සරසල ගිහිල්ල මේ සරසාගෙන ගිහිල්ල යට ආරාධනා කරන්න කිවනි මයි එතක් කෙන්ඩ කියලා ම මෙච්චර මුදලක් දෙන්නකෙ නමුත් ඇ දොස් කිව්වන ඔහුට එතකොට ඇය ඒ මුදල් දීලත් පුරුසේ කාරාධනා කරලාත් ඒේ වැරදි වැඩකට ගිය නෑ කිය නො ඒ කොහමුද වුණ කියලා ලස්සද විස්තරකෙන්වා. අමරාදේව එබඳු අවස්ථාවක්කෝ රහස්සේ තැනක්කෝ ඇරවිුමක්කෝ ලබන්නේ නම් එබඳ අවස්ථාවක් ඇෑ නොදුට අය. ඇයට එහෙම මේ අවස්ථාවක් ලබාගණ්ඩ බැරූගයාගෙන මේ මේ කරුණුවෙල පිහිටා සිටියේ. ඔන්න බලන්න එදට ඇය ලෝකයාගේ ගැරහුම්බියට බයයි ඒනිසා ඒයට අවස්ථාවක් ඇයට ලැබුන්නයකන. පර ලෝකයහි නිරේට බියෙන් යට අවස්ථාවක් නොදුට අයි. ට මේක කරු නිරේයන්වෙකිල හිතපු නිසා? එහෙම උන්නෑකීන කටුක විපාකයට වැටනු අකමැතිව ඒ අවස්ථාවක් ලැබුුණය කියනු. ප්‍රිය ස්වාමි පුරුස අත්හරනු අකමැත්තිෙන් ඒයට අවස්ථාවක් ලැබුුණය කියීනු ස්වාමි ගෞරවෙේ ඒයට අවස්ථාවක් ලැබුණය කීනු. ධර්ම ගෞරවේ ඇතිහෙේ නේ අවස්ථාවක් ලැබුුණය කීනු. මේ ඉතා පවිටු ලාමකු නීජහු දේකයි සැලකීම ඒ අවස්ථාවක් ලැබුණනෑ න පතිවුරතා ධරම බිඳුණු නොකැමැතිව ඒයට අවස්ථාවක් ලැබුණන් යැකින දැක්කෙනය කියන. මෙ බඳු බොහෝ කරුණු හේතුවයෙන් ඕ තොම වනාචාරයකට ඉඩ නොදුටු අයයි. ඒයට ඉඩදුන්නේනේ බලන්න පින්වන්න එතකොට එහෙනම් යම් කාන්තාවක් මේකපු ගුණවිඩින් වාසයලොත් දැම මේ ධර්මයහලොවන් ධර්මාණුකළ වාසයකනක නට හෙනක් ඒ ධර්මයෙන් සඳහන් නොනේ මේ වැරදි වැඩ කළොත් මෙිහෙ වෙනවා කියල්. දැ ලෝකේ නිසු නිදා කරයි කියලා බයින් ඒවගේෙදවල් නොකරින් බයිදතකොට ආංගේ ගුණධර්මි පිහිටියක් පුළුවන් ඉස්ත්‍රයට. ඒවගේම නිරයට බයින් නිරේ අන්ඩ වෙයි කියලා එහෙම හිතලා ඒකින් වලකින්ඩ පුළුවන් කියන බලන්න. ඉළඟට මේකින් කටුක විපාක විඳින්දවෙේ කියලා ඒව කරඩ යන්න ඒළඟට තමන්ගේ ප්‍රියේ ස්වාමි පුරෂයා මට නැතිවෙයි කියලා ඒ ඒ විදියට හිතුවත් ඒේත් කරන්නෑ කියනවා. ස්වාමි ගෞරව තිබුත් ඒත් අවස්ථාවක් එකට ලැබෙන් නෑ කියන. ර්මගෞරු ඇතිහි ඒකටවස්ථාව අම්මාන්න හෙනගේ ධර්ම මේ සඳහන්ග නොමේ වැරදි වැඩේව කියලා ආන් ධර්මේ පිහිටයි නිස්තිීන්ට එනං ඒ වැරදි වැඩවිට යන්ද තියෙන වැටකඩළු බැඳෙන්නවා. බලන්න මේක කොච්ච ලස් ඒනිසා පවිටු ලාමක දෙයක් මේක කියලා සැලකීමෙන් ඒ වගේ අනාචාරය හැසිරෙන්නැකනවා. ඒළඟට පතිවරතා ධර්මේ බිින්දිලයානොමන් මේ වැරදි වැඩේ කරුත් කියලා ස්තියක් කල්පනාකරුත් ඒක උත්තුම් ධර්මයක් කියලා ආන්ගේ කවදාවත් එයාට අනාාකටත්ක්ක තියවවෙන්නන්නේැක බලට මේ ධර්මයට පිහිටාවොත් ස්ත්‍රීක මේ ස්ත්‍රී ජීවිත තියන දුරගුණොවන් නිදහස්සෙන්ඩු පුළුව එනිසා මේ ධර්මයමයි පින්වත්න්නේ මේ සියලු දේට පින්වත්න උපකාර වෙන්නේ ඒ නිසා සසරයේ යන අයට මේ දහමින් තමයි මේ රැකවන්නේ සැලසෙන් ඒ නිසා ස්ත්‍රී ජීවිතයක් ලැබුණට කරඩ දෙයක් නෑ ඒ ස්ත්‍රී ජීතී තියන නුගුණ බුදුරජනත පෙන්ෙනල දීල ස්ත්‍රයේ බන්ධන නිදහස් කරන්න ික්ෂුන් අහරු මේ වගේ ජාතක අපේ බුදුරජාණසි දේශනක් කළ. ඉතින් ඒ නිසා පින්වත්නිි මේ තේරුම් ගන්න මේ ධර්මයෙන් අපි ොන තර ආරස්සව රැකවන්නයක් බුදුරජාණන් සලසලඳන මේ ලෝකෙ හැබෑ තත් බුරජාස පෙන්ා දුන්න. එනිසා අපි හිත පහද අපගේ සාසන්නහස මේ ලෝක තිබෙන හැබෑම තත්වය පෙන්ා දෙනවා. ඉද ස්්චියකටත් මේ ධර්මය පිහිටවුත් ඒ ජීවිතය නිදහසින්ට තවස්ථාව උදා වෙනවා මයි ඒකාන්තය. එවන් ඩැම්බාන් අපේ යසෝ දරා උත්තමමා ඒේවාගේ ඒස්තී ජීත ලැබුවට මේ ගුණධර්මල පිහිට ගනේ දේ පතිවෘරතා ධර්මය රැකගත්ති සසර පුරාවටම ඒ වගේ බයිද කෙනෙකට මේ ධර්මය පිහිටල කරන්න පුළුවන්න පින්වන්න හැබැයි ධර්මයක් නැති ඒ කාන්තා ජීවිතය මේවට පැටලෙනවාමයි ඒකයි මේ කකි විස්තර තේරුම තැමනර් ගෝපිකා උපාසිකාව සිල් රැකලා ගොුණුවත්වෙලා අන්තිමේටම ගෝප කියල දිවිපුත්තියක් කලා දිවලෝකි උපන්න එනිසායි ස්ත්‍රී ජීවිතය නිදහසෙන්ට පුළුවන් ධර්මය පුරදු කරගත්ත. එනිසා අපි හැමෝටම මේ ඇසුව අදහම් කතාවන් බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තුම් අවබෝධය ගැන හිත පහදවක මුන්වහන්සිේ සංසාරය බෝසත් කාලත් ඒ විදිහට කටයුතු කරලා ඒ දුකට පත් එච්ච රක්ෂයා බේරගත්තා ඒළඟට මේ ඉස්්‍රියගේ ඒ සාමාන ස්ත්‍රීක දීන දුරගුණු පෙන්න ලදීලා ස්ත්‍රිය කෙරෙහිතිෙන ආසාාව දුරකරවලට භික්‍ෂෝ සෝන් පලිට පත්වීම පිණිස ධර්ම ස කළ ඇති මේ දසනවාල කොච්චරන භික්‍ෂුන්නාසලා ජීවිතේ ඒ කාන්තාවන්ගින් ආරස්සකරගන්න ඇ ඒ නිසාපින් ව අපි සියලු දෙනාටේ බුදුරජාණන් වහන්සේ සරණ ලබාගෙන මේ තියෙන සංසාර ඇතිබෙන දුරුගුණ දුරු කරලා ගුණවත්කං ඇති කරගෙන උන්හසගේ සසුනය උතුම් පිහිට ලබන්ඩ මේ ඇසුුවාව දහම් කරනුත් මේ ජාත කතාවත් අපට උපකාර වෙත්වා සාධ සාදු. ස පුුණ්‍ය යානු මෝදනාව. අද දින ජාතකමීන සදහම් දේශනාව සඳහානු ග්‍රහ දරන්නේ ස්කෝප්පෝත්ත හත්තිනය පදිංචිව සිට හදිසි අනතුරකින් මිය පරලුවගිය AAD තිලකරත්න්න ස්වාම්පුරුසියාට අනුමෝදන් කිරීම පිණිස පින්වත් HD දයාවතී බිරිඳ ඇතුළු දූ දරුවන් සින්. ප්‍රදහන් අරමුණ තමයි දෙෙදහ ශිස්සයි එකොළහයි විසිය එක දින එනම් ට වසර කයි මාස තුන්නකට පෙර මිය පරලෝගිය එඩී තිලකරත්න්නේ මහතාට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්ති නවා. ඉතිං ඒ අරමුණ මුල් කරගෙන ඒ පින්වතුන් විසි සිදුරත්ත මේ ධනම දානමි පින් අපි පළමුම දෙවියන්ට අනුමෝදන් කරමු සක් දෙවිදානෝ සතරවරන් දෙවරුන් ඇතුළු සදවල වාසි දෙවියෝධ ප්‍රක්්මකායක දෙවියෝද සොමන සමන් දෙවියන් ඇතුළු ොලොවාසිලු දෙවියෝද දායකත්තේ දැරු පින්නොත් එක්්ඩි දයාවති ඒ මහත්ම ඇතුළ දූදරුවන්ගේ ේ හැමනාගත් තිිෂ්ටකාමි වියෝද මේ ධර්මය හැසිරෙන සියලු දෙනා ගිෂ්ට කාමි වියෝද මේ පින් අනුමෝදංග ඒ සියලු දෙවියන්ගේ දිව්‍යස සිල් වැඩෙත්වා සියලු දෙවියන්ගේ දහරමි උපකාරා රස්සාාව. පින්න්නත් එද. දයාවත මත්ේතුළෙ එදූ දරුවන්ට සියලු දෙනනාට එවගේම ධර්මය ඇැසිරෙන සියලු දෙනනාට උතුම් යහපතේ හැසිරෙන්නම සලසා දෙෙත්වා මේ පින් අනුමෝදං වන දෙවියන්ට උතුම් ධර්මාබෝධය පිණිස මේ පින් උපකාරවෙත්වා එතවා සාදු සාදු සා රැස්කරගත සියලු පුන්නේ ධර්මය අපි හැම දෙෙනට මුතුම් ධර්ම ඉතාම මනාකොට කියල දෙන කල්්‍යාන මිත්‍ර ලොකුස්වාමීන් වහන්සේ අනමෝදංගල නිරෝගකිිසව දීර්ගායිස ලබේවා හැවගේම මහමෙ වුණනාවා සි රටලෝවාසි ගෞ්තම ශක්නය පිළියෙත් පුරන න්න අස්වාමෙන් වහසට ටනගාරිකාම ඇනිවරුන්ට පැවිදි අපේක්ක දූපපුතුන් ඇතුළු සියලු දෙනාට අනුමෝදංගල නිඳදුකින් ී රෝගීව. සුවසේ ගෞතම සසුනේ පිහිට ලබන්න මේ සියලුපින් උපකාර වෙත්තුවා සාදු 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 ඉස්කෝප්පොවත්ත හත්තිනය පදිංචිව සිට හදිසි අනතුරකින් ඒ මේ පරලෝගයේ ඒඩී තිලකරත්න මහතාට මේ පින් අනුමෝදන්වෙත්වා පරලෝවසයෙන් සැපේට පත්තෙත්වා සසරදුකින් නිදදාහ සීමටත් මේ සලි පින් උපකාර වෙත්වය වගේ ඒ දායකත්තේ දරු එ්ඩි දෑවති එ හත්මේතුරු පවුලි සීල් දෙනාගේ ඒ මෞ්පිය පාර්සවයන්ගේ මියගී සියල් ඥාතීන්ටත් මේපින් අනුමෝදංවෙවා නන් අැඩින් උපකාර කළ සියල් දෙන නමින් අනත සසරපුරාවටත් මීගි සීල් ඥාතීන්ටත් අනුමෝදංගලේ ඥාතින්ගේ පරලව සැපේට පත්වෙෙත්වා සියලූම ඥාතීන්ට සසර දුකින් මිදීමටත් මේ පින් උපකාර වෙත්වා සාධ 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 ලු පුන් ධර්මයන් අද දවස මේතුන් ධර්මදාන මේ පින්කම මූලිකත් ේ දරන එෙදා සිසි දෙකයි දෙකයි දහයදින පනස් දෙවන ජන්මදිනය යෙදන ඉස්කෝප්පෝවත්ත හත්තිනිය පදිංචි ඒ පින්ත් Hඩී දයාවති මහත්මීට මේ පින් අනු මෝදන් වෙත්වා දුක් නිරෝගී සූපත් බාවිදිීර් ගායස ලබේවා ධාර්මික බලාපොරු තිෂ්ට සිද්ධ වේවා. ඒවගේම සුජීවත්ව සිටින අනෝජා මඳදුවන්ති දියනීට ගයාන් මඳ සංක බෑනනුවට රවින්ද්‍ර මදුරංග පුතනුවන්ට මීදම් සානිකා චූි දියණයට සහ පවුලේ සියලු දෙනාට අනු මෝදංවෙත්වා ඒවගේම ඒ පිංවතුන්ට ඒඩ තිලකරත්න්න මහතා විසින්නේ සිදුකරගෙන ගිය ව්‍යාපාර කටේතු ඉදිරිීට සාර්ථකෝ පත්තාගෙන යමට මේපින් අනුවදං කනගෙල ති ඉදින් ඒ සියලු කටේුතු සුවසේ කරගන්නඩත් මේ පින් උපකාරවෙත්වා ඒගේ දරුවයෙකු බලාපොරොත්තින් සිටි අනෝජා සහ ගයන් කියන දෙපලට ඉක්මනින් දරු සම්පතක් ලැබීමට මේ පින් අනුමදංකරන්න කලිනේ ති මේ සියලු පින්ම්බලෙන් ඒදපලට ඉතාඉක්මනින් පින්වත් දරු සම්පතක් ලබන්ඩ වාසනාවඋදාාවත්වා ඒවගේම මේ පින්කට නන්නරෙන් උපකාර කළ පවුල සියල දෙන ඇතුළ හැම දෙෙනටම නිදුක් නිලෝගි සුවපත් භාාව මේ පින්ම් බලින් සැෙසෙත්ව පින්වාත් එද්ඩී දයාවතී මහත්මැතුළ සියලු දෙනාට සුවසේ තවතවත් පින් කරගෙන උතුම් වූ ධර්මය හැසිරෙන්ට කල්ල්‍යාන මිත්‍ර ඇසුරු සැලසෙත්වා කරන්නාව රැකී රක්ෂ කටයුතුව ආදියා තෙවගේම දරුවන්ගේ ඒ අධ්‍යාපන කටයුතු වාද සියරු රැක රක්ෂ කටයුතු සාර්ථකත්තෙයට පත්තෙත්වා හැම දෙනාටම තවතවත් පින් දහම් රැස්කරගෙන ගෞතම බුදුරජාණන් වහන්ේගේ ධර්ම ශ්‍රවණය කරමින් දහමේ හසිරෙන්න්නට උතුම් දරමාවබෝධී ලබන්ඩ මෙසියලුපින් උපකාර වෙත්වා සාධ 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 ඒ වගේ මෙසසිලු පුුණන්නේේ ධර්මයන් කොරන වයිර සිහේත, රෝගාතතුරු සිටින් ලක්කා සි ලෝකවාසි රෝග ඉන්න මෝදගන් වෙල නිඳක් නිරෝගි සැප ලැබේවා සද්දාමාසික ධර්මදාන සාමාජික පින්වතුන්ට ලක් ුර ග ගෙදිල සදධරූපායිනි සේවාකරන හැම නාටත් ධර්ම ේශ්‍රවන එකන හැම දෙෙනටත් අනමෝදක්ම. දුකින් නීෝගීව සවසයේ හැම නාටේ පින් කටයුතු කරගෙන ගෞතම සසුනේ පිහිට ලබන්ඩත් මේ පින්ං උපකාර වෙත්වා සාදු, සාදු, සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි නමව බුද්ධහය. ජාතක මීර.